ෝෂණය වංචාව නාස්ති ක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලයන්න තුන්සිය හැට දෙවැනි ටෙලිවැකිය. දැන් මේ තැනින් තැන වහිනවන්නේ නේද? දියවන්නාව පැත්තටත් හොඳ ටූම වැසි. දියවන්නාව මේ උතුරලායන්ට ළඟගානයි හොඳේ මේ දියවන්නාව පිටාරගල්න්න මයිමට ලඟාවෙන්ට එක හේතුවක් වැස්ස. අනික මේ දවස්සලෝ දියවන්නාවේ ඉන්න අයගේ දෑස් වලින් නේද. ඔයියේ ඉඳල හෙම මේ ගොඩ්ඩ ගොඩ ගාලා ගලා හැලෙන කඳුලු හොඳේ ඒයගේ සමහරුන්ගෙන් හොඳේ හැමෝගෙම නෙවේ හරිය මොකෝ අපේ මේ සමහර උන්ඳල ගැස්වල කඳුලු අර මේ අරගල ඒ වෙලාවේ මේ සමහරන්ගේ ගෙවල් ගිනිගත්ත අනේ නේද ගෙනනිගත්තන මේ ගිනි තිබ්බන ආං ඒ ගිනිගත්ත ගෙවල් ඇතුළි තිබිල මේ උන්දලගේ සමහර දරුවන්ගේ මේ පොත්පත් ගිනි අරන් තිබුණා ඉතිං ඒ දරුවන් ඒ ගිනිගත්ත පොත්පත් පවා නැතිව උසස් පෙල උසස් ලෙස සමත්වයලා ඉතිං ම අප්පලට හරි සතුටුයි හොඳේ පොත්පවා ගෙනගෙන තියෙද්දී විභාගේ කරලා තමන්ගේ දූදරුවන් සමත්වීම ගැන නේද අපටත් සතුට සුබ පැතුම් දේ පොතේ යාල්ලගේ අපොච්ච ලාට ඉන් මේ ගෙවල් ගෙන ගත්තට පස්සේ. ඔය දරුවන්ගේ පොත්පත්ය හෙමත්තේ ගින්නට හුනාට පස්සේ. ආය ඉතින් මේ පොතක් පතක් අරන්දෙන්ට තරම් බත්කමක් හෙමත් තිබුණේ නෑනොවෑ නේද. ඒවගේ මයින ඉතින් මේ ගෙදරට ගෙනල්ල ටියෂන්ට වැරදන ෙවල් ගෙනගත්තමාය ගෙවල් ලෑනේ නේද ඕ කෝමරි කමක්න ඉතින් ඔ ටියෂන් ගරුවරෙක් දෙන්නන්නේ ගෙනනල්ල නද ගෙදරටම ගෙනල්ල ටියෂන්දෙන්ට පුුවන් කමක්තිබුණනෙත් නෑන නේද ඉතින් කොහො නොත් ඉතින් මේ ගවල් ගෙන ගත්ත. ඔය සමහර මැති ඇමතලගේ දරුවන් පාසුනම් ඒ සතුටේ ගුල්ලන්ට රිසාධාරණයි නෙනේද. හ අපිටත්තත්තටයි. හොඳේ දැංඉතින් ඒ වගේ මයි ඔය මේ කුසට. වේල් තුනවෙනුවට එක වේලක් හෝ දෙකක්කාලා විභහගේ දවසෙත්ම අප්පොච්චේ කිලෝමීටර දෙක තුනක් පයිංගාටලා එදා වේල හොයාන කන අම්මලගේ තාත්තලගේ සිහින සැබෑ කළ බහුතරයක් දුලපුතාලා නේද? ඒ දරුවන්ට එ අම්මල තාත්තලට මොන්න ස්තරම් සතුටක් ඇදද ඒ අම්මල තාත්තලගේ ඇස්වලින් ගලා හැලෙන්නේ ඇත්තටම සතු් trු කඳුලුත් එක්ක මිශ්‍රවුණු දුක්ඛන්ුළු හොදේ දුක්ඛන්ලු ඒ සතුට ඇතුළෙතියෙන්න්නේෙ වේදනාබේ කඳළු හරිය දැන්? ඒ වගේමයි ඒ විිබහගේ සමත්තුුණු ඒ දරුවන්ගේ අනාගතයෙක් මොනවගේ වෙද ශිෂ් විද්‍යාල අධ්‍යාපනයේදි කොහොමදා අපේ මුදල් දරන්න කියේලා ඒදෙමෝග පියන්ගේ හදව තඇතුලේ තවත් කඳළු ගලන හරිය දැන් ඉතිං ඔය දියවන්නේ සමහරුගේ දැස්වලින් ඔය ඒයේ තවත් කඳුලුක් ගලන්ට පටන්ගත්ත නොවෑ. ඒ ඉතිං මේ තමන්ට ඕනම වෙලාවක උනකට හෙම්බිරිස්සාාවකට වුණත් කැස්සකට වුනත් නේද සිංගපොරුගෙහින් බෙහෙත් ගන්ට පුළුවන් කමතියෙද්දිී ඒත්මයි අපප. අපට ඡන්දේදීපු ජනතාවට එහෙමයයි නේද ඒ වේදනාව සිංගපූරර් ගිහිල්ලලා බෙහෙත් ගන්න තරමට චන්දේදීපු ජනතාවට නේද. ඒ උන්දලට මේ ලගමතියන ෆාමසියකින් බෙත්තක් හිතක් ගටව අතේ සල්ලි නෑ තිබ්බත් බෙහිෙත් නෑ ඉතිං ඒක ගැන දුකහිතිලා ඒ පාර්ලිමේන්ට්වේයිඒ අදද හෙටත් අඩනවා ඇ ඒ අඩන කඳුලුද දෝගාල දෝර ගලාගෙන ගෙහිල්ල ආංර දියවන්න අවටෙකුතුෙන්ට පටන්කර හොඳේ මේ එහෙෙන් දොස්තරලා නෑ උන්දලා දදුරටත්නොක කිය රට පැනලාගෙහිල්ලා පනිමින්න්නේඉන්නව නේද මේ යන විදිහට නිර්වීන්දනය කරන ජොබ් එක කරගට වෙන්නෙත් මේ අපිටමයි එමනත්තන් දේවන්නා වන්න කට්ටීට පුලුවන් අපිට ඕක කරලා දෙට නේද. දැන්ටමත් දහ දහකට තර වැඩියෙන් රටගෙහිල්ලා වැඩේ තියෙන්නවයි නස්ලා විකරන්න තාක්ෂණ එක නොකි බොහෝ අයත් ඉතිං දැන් සෞඛ්‍ය ෂේත්‍රයේ රට හැරයමින් ඉන්නවා මේ අන විදිහට ගියොත් ඉතිං වන්නපුු වැඩය කරන්න වෙන්නේ දියවන්නා වන්න අපිටම තමා කියලා උන්දලාට දුකහිලා ඒ අතර මේඔ හතර අතින් රෝහල් වලින් නැහෙන්නේ එක්කු අවෂද විශවවෙලා මේ අවෂද විශ්වෙනවකිවහම පටලෝ ගණන්ට පාහොන්දේ අරම සීතානෝනට විශ්වාස බංගැයි දෝෂාපියෝ ගැයි පැටුනවගේ මේ අවෂධ බාලත් නෙවේ හරිිය බාලෞෂධ කියලා ජාතියක් නෑ කියලම පරසක් කළ ගහල කියනෙනවන නේද මේ දිගට හරහට ලඩ්ඩු මැරෙන්න්නේ බාලාෞෂද නිසා නෙවෙේ හොදේ ප්‍රමිතිය හරියට නැති මොකක්ද ප්‍රමීතිය හරියට නැති අවෂද නිසා ම නෙම මේ කියන්නේෙො ඒ සෞඛ්‍යාමමාත්‍යයන්ශේ ලොක්ක. හරිිය ඒ අතරවාය තමයි යි සෞඛ්‍යමතිකිවේ රෝහල්ට යන හැමේතින් ගෙදරෙන්නේ ැහැල්ලුණ නේද ඒකලුනිිය රහල්ලඟ මනි පෙටි පතියෙන් කියල නෙද දැංවොය එක එක ජාතිය බාලබෙහෙත්. බාල එන්නත් වැරදන වැරදන. බාලනෙවේ ප්‍රමිතියට නැති හොදේ අෞෂද දීලා එන්නත් දීලා මියගිය අයගේ මර්ණ පරිීක්ෂණ වල දිත්නතින් ඇත්තටම මේ අවෂද බාලයි කියලා නැත්තම් ප්‍රමිතියටට වත්නෑ කියලා. ේ නෑනනි අපපානේද. මැරුණු හැම්ම රෝගියෙක්ම මේගෙහිල්ලතියනේ හරදේවස්තු අ කර්මන්නේ වෙලා. හරදේවස්තුූ නතරවීම නිසානේද. හරදේවස්තුූ නතරවුණන් හමතමයිලු මැරන්නේ. හරදවස්තුූ නතරවීමයි ඔය බාල බෙහත්ත ෙහමත් නැත අන්හර ප්‍රමිතියට නැති ිහෙත් අතරයි එහම සම්බන්තියක් නෑ හොඳේ හරිියමකද හරදේවස්තුූ ඉතිංඔයි ඕන ෙලාවක ජබපුගක් ගාලනද. නතරවෙන්ට පුළුවන්නන්නේ ඒකනේතින් ලෝක සතතිය නේද. හොඳයි ඒඉතිං ඔයි දියවන්නාව නමඉති වැඩිහරරිියකට නතරව. ට හරදේවස්තුවක්. නැහනව මොකෝ දේශපාලනිට එනකොටම උන්දලා මේ හරදේවස්තුූ ගලෝල පැත්තකින් තිේලාැවිල්ලා තියන්නේේ. එනිසා හරදීවස්තුවක් නැති මිනිස්සු. සිංගප්පුූරට බිහිත් ගණයන් උන්දලා නේද අපරාධ දවස්තු වනක් කිම්ඹුල් කඳුලු හළමින් කෑම්මර දෙෙන්නේ නේද. එනිසා ඔන්න අන්තිමට දැන් හෙට වෙනකොට අපිදන්නවා කෙහෙලියට ජයවේවා. චනාධිපතිට ජයවේවා. බෞතරේ පෙන්වන්ට අපිට හැකවුණා අපිට අපිටම ජයවේවා. නේද සෞඛ්‍ය ශේත්‍රයට ජයවේවා විශ්වාස භංගේ භංගවේවා බංගයවන මේ හෙටෝක බංග කරනවා හොඳේ එළඟට මේ කෙහෙලිය කියපු විදිහට ඉතිං යා අතරවාරය මිනිිෆිට්ටු සපපුති්‍යන්තන් එහම හහින්දිනේවා ම් සෞඛ්‍ය අමාත්‍යන්ශයීන්න නිල්ලධහරින්ට තවතවත් ලැබීවා. නුවද ලබේව කියන්නේ කන්ටම ලැබේවා නේද? තව තවත් වැඩියම කන්ටම ලැබේවා කියලා හොරාහැමනේ හොඳේ කාන්ට හොදේ තුන්ඒල බඩටපිරෙන්ට කන්ටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඕ නිතින් ටෙලිවැකිය අවසන් කරනවා.